දැන් මට එක වැඩක් වුණා ටීවී එකේ බණක් පටිගත කළා. බොහොම මේ පන්සල් වල හිටපු මා ඉඩකඩම් පූජ කරපු අරාලාමිලා. ඉතින් මං ඉතින් බණ්ඩ ගියා. මං කියන්නේ අර කොල්ලා ලියලා දෙන එකනේ. මම ඉස්සර මං දන්නේවා කිව්වා. දැන් මම මොකක්වත් කියන්නේ නැහැ. මට දැන් මේ කොලේ දුන්නා මං මේ කොලෙන් යාට මොකක්වත් කියන්න යන්නේ නැහැ. ඇයි මං දැකලත් නැහැ දන්නෙත් නැහැ. දන්නේ කවුලත් මං කියන්න යන්නේ නැහැ. ඇයි මට මේ කියපං කියන ටිකනේ මේකේ තියෙන්නේ. උඹ පඬිතු උනේ ඇයි? උඹට අපි කිව්වද ඕවා කියන්නේ? නෑ උඹ කපං. ඉතින් මම ඉතින් වඩා හොඳට ඒගොල්ලන්ගේ සීයාගේ ඉඳලා පරම්පරාව ගැන කියලා ඔක්කොම ඉවර කළා. බණත් ඉවර වෙලා මම පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා විනාඩි 20ක් 25ක් ගියේ නැහැ. ආයි කාර් එකක් ආවා නාලිකාල්. මං කෝ ඇයි කියලා ආඳුන්නේ සමාවෙන්න ආඳුන්නේ මට තේරෙන්නේ නැහැ. එතන ලොක්ක ආවේ. මං ඒ කායි විනාඩි 10කට එන්න කිව්වා. විනාඩි 10යි. මං කෝ ඇයි බං කියන්? වඩින්නකෝ යන ගමන් කියන්න පරක් වෙනවා. මං ආවේ සිවුරු පොරවගෙන ගියා. මොකද වෙලා තියෙන්නේ? මාත්‍යගේ වාසගම කිව්වා, නෝනාගේ වාසගම කිව්වේ නැහැ. ඉවරයිනේ. ආයි ගිල්ලර මං පින්දීපු ටික මකලා කොහමද වැඩේ? ආයි මං ගිහිල්ලා පින් දුන්නු ටික මැකුවා උන්. මකලා ආයි බණ ඉවර වෙච්ච තැන ඉඳලා පින් දෙන්න කිව්වායි. මම මොකද කළේ? අර කලින් හොඳකටනේ කළේ. අරුන් දුන්නු කොලේ සම්පූර්ණ කියෝලා බුදුසරණ කියලා. නැත්තං ඒ සීයා මුත්තලා කරපු පින්කම් ගැන ලෝකේ දැනගන්න මිනිස්සු දැනගන්න මං කියලා ආවේ. ඒකෙන් පස්සේ මං ආයි කොලයක් දුන්නා නෝ කොලෙන් යටි කියන්න යන්නේ. ඒක පඬිතකමක්. ඕන නම් ලියලා දෙනෝනේ ආඳුනේ මේ ටිකක් කියන්න ආඳුනේ කියලා. නැහැ මේකේ තියෙන ටික කිව්වම ඉවරයි. සීප්. දැන් තව මිනිහෙක් හිටියා. ඒ මිනිහා තමයි පොයේ දවස්වල ලොකු පන්සල්වල බණ කියන්නේ. ධර්ම සාකච්ඡා හොඳ දැනුම. සුපිරි දැනුම. මා ලොකු තැන්වල විතරයි, පොඩි පන්සල් වලට යන්නේ නැහැ. ලොකු තැන්වල විශාල පිරිසක් මිනිහා ගෙදරත් පන්ති. මාසෙට 3 සැරයක් දුකොත් ගෙදර පන්තියාගේ අම්මා මැරුණා. අම්මා මැරුණාට පස්සේ එයාම මේ කඩුවෙල පැත්තේ. එයාම ආවා. එයයි යාගේ ඩ්‍රයිවරු යාව මගේ පන්සලට. ඉතින් මං ඉතින් බොහොම සතුටින් පිළිගත්තා. ඇයි ඉතින් මේ බොහොම අපි ඔක්කොම දන්නේ කෙනෙක්. ඉතින් හොඳට බණ දන්නවා. අභිධර්මයේ චිත්ත චෛතසික පාඩම් හොඳට කියලා දෙනවා. චිත්ත චෛතසික තමයි යාගේ මාතෘකාව. එයා ළඟට ගොඩාක් උපාසක උපාසිකාව. එයාගේ ගෙදරම ධර්මශාලාවක්. දැන්නා නැහැ. දැන් මොකෙක්වත් යන්නේ නැහැ. දැන් ඉතින් කිව්වා ආඳුන්නේ අපේ අම්මා නැති වුණා අත් දවසේ බණ ආඳුරු කියනවාද කියලා. මට දැන් කලන්තයක් ආවා. ඇයි මේ මූත් බණ කරත්තයක් නේ? මම කිව්වා සර් මේ මන් නැතුව කියන්නකෝ, ඔය සර්ලාගේ වගේම ඉන්නවනේ ඔය පොත් බලාගෙන බණ කියන්නේ. අභිධර්මයේ ගැන කියන කීප දෙනෙක් ඉන්න පොත්ම තියාගෙන පොතේ තියෙන එක හොඳට විග්‍රහ කරන සර්ටත් තේරෙනවා. ඒ ඕගොල්ලෝ සර්ගේ බණට එනුණුත් ඕවනේ දන්නේ. මං ඉතින් ඔච්චර චිත්ත චෛතසික ගැන කියන්න යන්න බෑ. මට කියන්න බැරි කම නෙමෙයි, මට කම්මැලි, මට නිදිමත එනවා. මට ඕක කියන්න ගියා මගේ කට ඇරෙනවා බකස් ගාලා. ඉතින් නෑ ආඳුරනේ, අපේ අම්මා පින්න කම්මැවි ආඳුරන්ගේ බණ විතරයි. මං ඒවා මාත්‍යාගේ බණ නෑ ආඳුනේ. අපේ අම්මා මගේ බණ ආන්නෙත් නෑ, එන්නෙත් නෑ. ආඳුරුවන්ගේ නම විතරමයි. ඒකයි ආඳුනේ මම මේ ආවේ ආඳුගුළු නැතුව නෙමෙයි කිව්වා. ඇත්තනේ මං කෝ හොඳයි සර් මං අම්මා ගැන කියන්න. ඒ ඇති විශාල සෙනගක් හිටියා. පටිගත කරනවා බණ නාලිකාවෙන් පටිගත කරනවා. මමත් දැන් ඉතින් අම්මා ගැන පැයක් කිව්වා. මට ඒ පැය නිකන් විනාඩි 10කින් ඉවර වුණා වගේ වෙලාව ඉවරයි. වලොස්ස බලන වෙලාව අරු ආරේ ඉඳලා මෙහෙම කළානේ. ඉන්නේ කියන්න බෑ. ආරේ ඉඳගෙන එකෙක්. දැන් මට ඒකයි. දැන් මේ ඕගොල්ලෝ පැය දෙකක් බණ කියන මට බෑ. මට විනාඩි 45 50 වෙනකොට මෙහෙම පේනවා. ඔව් ඇති. නැට එඩිට් කරන්න ඕන. ඉතින් මට ඕක පුරුදු වෙලා දැන්. දැන් ඉතින් මොකද කළේ? අරයත් එහෙම කළා. මම බණ නතරක ඉවරයි. පින් දුන්නා. දැන් පෝලිමට පිරිකර.
ඕලි අරමිනිය කියලා තියෙන්නේ මොකද අර එච්චර ඉක්මනට වෙලා විවර වුණේ මේ පිරිකර පූජකරණ එකත් පටිගත කරන්න මිනිසුන්ට පෙන්වන්න අපේ අම්මා වෙනුවෙන් මෙන්න කෝවිදාන්ට පිරිකර පූජා එනවා එනවා අර ගන්නවා 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 අරෝමිය ඔක්කොම දාලා අන්තිමට ආවා ගෙදර අර අම්මා ඉන්න කාලේ බල්ලත් බලාගෙන වත්තත් බලාගෙන අර අම්මගේ වැඩක් කරගෙන හිටපු නාකි මිනිහෙක් සරංකාරයෙක් සරමක් ඇඳලා හරි අහිංසකයි ඒ මිනිහා සබන් කැට දෙකක් ගෙනලා පූජ කරනකොට මම ඒක විතරයි අත් දෙකෙන් ගත්තේ මං ඒ දෙක ඒ වෙලේ මට මොනවා වුණාද දන්නේ නැහැ මං ඒ මිනිස්සයව දැක්කම අර ආපු වීලා ලීලාවයි අර හරි අහිංසකකමයි මං අත් දෙක දික් කරලා ගත්තා අරගෙන ඒ මිනිහා ගියා දැන් මයික් එක ගලවන්න ආවා කොල්ලා අර ගෙදර අයිතිකාරය අර බණකාරය මං ඉන්න එකත් අමතක වෙලා මිනිහට වැරදුනේ උත්තරය මං මාව අමතක කරලා මිනිහා අර කොල්ලට කියාපිය මේ පුතා අර අන්තිමට පිරිකර දුන්නේ එයාව කපලා දාන්න කිව්වා ටීවී එකෙන් එයාව කපන්න කිව්වා කොල්ලා මන් දියා බැලුවා අර මිනිහට ඕක එච්ච නෝට් නැහැ මොකද එතන සෙනගනේ ඌ වෙන ලෝකෙකනේ ඉන්නේ කොල්ලා වෙයිසර් කියලා ඒ අපේ සර්වන්ට් සර්වන් ගෙනාවේ ඌගේ සල්ලි වලින් සබන් කැට දෙකක් ඒ රූපේ ටීවී එකට පෙන්නනවට මිනිහා කැමති නැහැ මිනිහා උගන්වන්නේ දුක්ඛ සමුද නිරෝධ මග්ග ඔන්න ඕකයි අවුල බාලාංශ ඉස්සලා මෙන්න මේ 27 සිතේ නැති මට්ටමට ආවොත් එක බණපදයයි ඕනේ මේ කියන මදවීම් 27 අපි ළඟ තියෙන තුරාවට මේ කියන මදවීම් අපි ළඟ ආයි බුදුහාඳුරු ඇවිල්ලා බණ කිව්වත් නිවන් දකින්න බෑ මේ ටික අපි නැති කර ගන්න ඕන බුදුහාඳුරුන්ට ඇවිල්ලා මේ අපේ හිතේ තියෙන කෙලෙස් ටික බුදුහාඳුරු නැති කරන්න බෑ අපි නැති කරගත්තොත් දුකත් තේරෙනවා දුකට කරුණක් තේරෙනවා ඒකට යන මගක් තේරෙනවා නිවනක් තේරෙනවා මේවා තියෙද්දි අපිට බෑ ඔක තේරුම් ගන්න කවුරු කිව්වත් කොටල කව් මේ කටේ පෙව්වත් බෑ මේකෙන් අපි මත් වෙලා කවදා ඉඳලාද මේ මත් වීම තියෙන මේ ලෝකේ අපි ඉපදිච්ච කාලේ ඉඳලා වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ අපි අඩු කරන්න දැඟලුවෙත් නැහැ අපි වැඩි වෙන විදියට වැඩ කළා ඒ නිසා පල්ලුණා ඒ නිසා රැයට ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරන මම මොන විදියෙ මත් වෙච්ච කෙනෙක්ද රූපේ නිසා මත් වුණාද පිරිස නිසා මත් වුණාද ඒකනේ බුදුහාඳුරු අදාළේ පුත්තා මත්ති ධනම් මත්ති සමාරිතුන මට දරුවෝ ඉන්නවා දීපල තියෙනවා අත්තායි අත්තනෝ නැති මට මංවත් නැ බං මට මංවත් නැහැ. එහෙනම් මොන පුත්තුද මොන ධනේද මොන බලේද මොන නිලයේද ඔක්කොම තාවකාලිකයි. මේක හොඳට ඇස් දෙක පියාගෙන විනාඩි 10ක් හැමදාම කල්පනා කරනවා. අද මම මොකෙන්ද මත් උනේ? අද මම කොහොමද මගේ අද දවස ගියේ? මගේ දවසේ අද මේ මත් වීම ආවද මට? මේ කියපුවා. මම ඔන්න ඔය ටික ලියලා දෙන්නම් මේ දාගන්න. හරි ලස්සනයි. වට ලස්සන කතන්දර තියෙනවා ඒවා කියන්න දැන් වෙලාවක් නැහැ දැන් වෙලාව ඉවරයි ඒ නිසා අපි අපේ ජීවිතේ මුලින් පටන් ගන්න ඕන පොඩි පොඩි දේ අපි අඩුපාඩු ඒවා අනුන්ට පේනවා මං හිතනවා ඒක මගේ වරදක් නෙමෙයි කියලා දැන් මගේ රටට ආදරය කරන එක වරදක් නෙමෙයි වාගේ පේනුනට නිවන කරා යනවා නම් ඒක වරදක් ඒක වැරදි මගේ කුලයට ආදරය කරන එක කළ යුතු දෙයක් නමුත් නිවනට යනවා නම් ඒක ඇල්මක් එතන ඇලිලා මගේ ළමයින්ට ආදරය කරන එක මං දීපල එකතු කරන එක වැරදි නෑ නමුත් නිවන කියන උදාරතන්ට යනවා නම් ඒක වරදක් බාධාවක් ඒ නිසා මේවා තමයි තේරුම් ගන්න ඕන කෙලෙස් තියනවා 1500ක් දැන් එටත් මං බණ කියන්න එපා එට තව මං කෙලෙස් 10ක් ඊට වඩා ගැඹුරු 10ක් කියනනම් අන්තිම දවසට චතුරාර්ය සත්‍ය කියනනම් එතකොට තේරුම් ගන්න පුළුවන් මේ කොහොමද කියලා මේව ගැට ගන්න කියලා කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ මත් වීම ටික තියෙන තුරු පල් වෙන්න වෙනවා. මේ වසිතෙන්
ඉවත් කරන්න ඉවත් කරන්න සිත ප්‍රභාස්වර වෙනවා. ප්‍රභාස්වර කියන්නේ එළියක් එනවා, දීප්තියක් එනවා. එයා නිකන් පොළවේ දාපු පාපිස්ස වගේ. හොඳ එකක් කකුල පිය දානවා, නරක එකක් පිය දානවා, බල්ල චූකලත් පාපිස්ස දානවා, කෙලත් ගානවා, ජරාවත් දානවා, සිල්වතත් පිය දානවා, පාපිස්ස කම්පා නැහැ. වතුර කාටත් පොදුයි. ගින්දර කාටත් පොදුයි. මූරා මූමේ මාව පුච්චන්න සතෙක්ව පුච්චන්නයි ගින්දර දාන්නේ. එහෙම නැහැ. පුච්චුව කව දැම්මෙක් මොකාටද ඌට ගින්දර උදව් කරන. ඒ වාගේ කරුණු 16ක් තියෙනවා සැරියුත් ආන්දරෝ ළඟ. සැරියුත් ආන්දරෝ තමන් ගැන කියපුවා. තාදි ගුණ කියන්නේ ඒවට. එහෙමනම් දැන් කල්පනා කරගන්න මේ සති හරි වාසනාවන්තයි. පටන් ගත්ත දා ඉඳලා හැම එක එක જાතිය පිංකම්. ඉතින් අදත් ධර්මදේශනාව බෝධි පූජාව පැවැත්වුවා. අපි ඉංගුරේ පඤ්ඤාසේකර ආන්දරෝ දැන් ලංකාවේ පන්සලට ගිහිල්ලත් ඇත. උන්නාංශේ වැඩම කරලා ඇති. උන්නාංශේ අපිට ලොකු උදව්වක් කළා. උන්නාංශේටත් අපි සෙත්පත්නවා. අපේ කොළොන්නාවේ නායක ආන්දරු උන්නාංශේ තරමක් අසනීප ගතිය පොඩි පොඩි අසනීප තියෙනවා. උන්නාංශේ තින් බොහොම සතුටින් වැඩ ඉන්නේ. හොඳට දානෙ අම්බෙනවා. ඒවා කියන්නුනේ මේ මිනිස්සු නරක නැහැ. නිවන් නිවන් කියලා අපි නිවන ඉල්ලන්නේ මේ දිදි ඔන්න දෙන්න ඕනේ දානේ දුන්නා. අර විදිහට මේ මම ආයෙ නැති කරගෙන යනවා නම් අතෑරලා නැති කරගෙන යනවා නම් අනිකුත් උපක්ලේශ ටික නැති කරගෙන නැති කරගෙන යනකොට මා ලොකු බණක් ඕනේ නැහැ. එහෙම නේනම් චුල්ලපන්තකා අඳුර ඒ ඔක්කොම නැති කරගෙන ආපු නිසා තමයි රෙදි කෑල්ලක් දුන්න අතේ තියාගෙන පිරිමදින්න. කර කර හිටියා රෙදි කෑල්ල කළු වුණා, කිලිටි වුණා. තේරුම් ගත්තා මේ රෙදි කෑල්ලට වෙච්ච දේ සුදු රෙදි කෑල්ල මේම වුණා නම් මගේ හිතේ ඔන්න ඔච්චරයි ඕකේ එතනම රහත් වුණා. ඉරිදිමත්ව රූප මවන්නන් අතර අග්‍රයි. අර මොකක්වත් ඉගෙන ගත්තේ නැති කිසා ගෝතමිට කිව්වා අබ ටිකක් අරන් වරෙන් කියලා. එයා අරව නැති කරලා තිබුණා. අබ ටිකක් ඉල්ලගෙන ගිහිල්ලා ගෙවල් පාකටයි ගියේ. තේරුම් ගත්තා හැම ගෙදරම මැරිලා. මලකඳ විසික් කරලා ආවා. මාන වුණා දවස් දෙකෙන් රහත් වුණා. විදර්ශනා වැඩුවෙත් නැහැ. මා ලොකු ලොකු දේවල් කළෙත් නැහැ. බුදු ආන්දරෝ බණක් කියන වතුර ටිකක් ගලාගෙන යනවා දැක්කා. රත් වුණා. ඒ මොකද අරව ඔක්කොම නැති වුණාමයි ඕක ලැබෙන්නේ. අරව තියාගෙන මොන විදියේ දේවල් දඟලුවත් අමාරු නිසා අපි දන්නේ නැහැ.